දැන් මේ කරගෙන ආපු කටයුතු වලදී අපට පේන්නේ නැහැ එවන් දුරදිග දක්නා නුවණකින් ක්‍රියා කරන ආකාරයක් මුල සිටම මේ පිළිබඳව අවශ්‍ය සෑම මොහොතකම අදාළ උපදේශ අපි දුන්නා විශේෂයෙන්ම අනාගත පරපුර සම්බන්ධයෙන් බරපතල තීරණයක් ගන්න සූදානම් වෙන මේ මොහොතේ දැඩි ලෙසම අනාගතයේ තත්ත්වය පිළිබඳ දුරදක්නා නුවණින් ක්‍රියා කළ යුතුයි මා අද උදේ සාකච්ඡා කළා මේ වෛරස් රෝග පිළිබඳව විශේෂඥයෙකු වන අපේ රටම දන්න මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා සමග ඒකම අද උදේ මා සමන් දුන්නා ශ්වසන රෝග විශේෂඥ චන්නද සිල්වා වෛද්‍යතුමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් ඒ ආදී සෑම විශේෂඥ වරයෙකුම දරණ අදහස තමයි දරුවන්ට එන්නත් දීම පිළිබඳ ප්‍රශ්නය මේ තරම් ඉක්මනට ගන්න එපා ඉදිරියට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා දරුවන්ට එන්නත් දීම සදාචාර විරෝධී ක්‍රියාවක් කියලා කවුරුද එහෙනම් මේ තීන්දුව తీරන ගන්නෙ එන්නත් නොගත්තා කියලා රෝගය වැළඳෙනවද නැද්ද කියන එක ගැන ස්ථිර තීරණයක් නැහැ එන්නත් දෙන ඇත්ත කලින් කිව්වේ එන්නත් ගන්න රෝගය වැළඳෙන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වා රෝගය වැළඳුණත් එන්නත් ගත්ත අයට අසාධ්‍ය වෙන්නේ නැහැ කිව්වා ඊට පස්සේ කිව්වා අසාධ්‍ය වුණත් එන්නත් ගත්තට කමක් නැහැ මැරෙන්නේ නැහැ කිව්වා දැන් ඊට පස්සේ කියන්නේ මොකක්ද එන්නත් ගත්ත අය සියලුම දෙනා මරණයෙන් බේරුණාද මෙබඳු අස්ථාවර තත්වයක් යටතේ ඇයි මේ ස්ථාවර විද්‍යාත්මක නිගමන වලින් තොර ක්‍රියාවකට අපේ දරුවන් ගොදුරු කරන්නේ කියන ප්‍රශ්නය විසඳාගත යුතුයි. ඒ එක්කම අපේ වෛද්‍යතුමා කිව්වා සේම හර්ෂ අතපත්තු වෛද්‍යවරයා ඉදිරිපත් කරන අදහසක් අවුරුද්දක් තුල අපි දරුවන් බිහි කිරීම කල් දමමු ඒ නවත්තමු කියන අදහස අපට තවත් සැක සහිතයි. පෞල් සංවිධානයේ මුවාවෙන් සිදු කරනු පෞල් සංවිධානයේ මුවාවෙන් සිදු කරනු එකම දේ උපත් පාලනය විතරයි. වෙන පෞල් සංවිධානයක් වෙලා නැහැ. කෙටිච්ච එකම දේ අවුරුදු 50ක් පමණ තිස්සේ කරන ලද උපත් පාලන වැඩපිළිවෙල නිසා සදාචාර විරෝධී උපත් පාලන ක්‍රියාවලිය නිසා අද කුමක්ද වෙලා තියෙන්නේ. තවත් අවුරුදු 3-4ක් යනකොට පළවෙනි ශ්‍රේණියට දරුවෝ නැති වෙන තත්ත්වයකට ඇවිල්ලා. එයින් සිදුවන හරිය කුමක්ද යන්න පිළිබඳව සමාජ විශ්ලේෂකයෝ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනවර්ගයේ අනාගතය පිළිබඳව හිතන විද්වතුන් ජාති හිතයිසීන් දේශප්‍රේමීන් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. අද සිදුවෙලා තියෙන තත්ත්වය ඒ තත්ත්වයේම අලුත් පෙරහුරුවද මේ කියන්නේ අපට සැකයක් මේ අවුරුද්ද තුල පිළිසිඳ ගැනීම නවත්තනවා කියන්නේ උපත් පාලනයේ නැමැති උපාය උපක්‍රම වැඩපිළිවෙලේ අලුත් පුරවද අලුත් පිටුවක්ද මේ පෙරලන්නේ කියලා. එතකොට මේ වෛද්‍යවරු කියනවා නම් දරුවන් කුසේ සිටින දරුවන්ට මේ එන්නත නිසා යම් බලපෑමක් එනවයි කියලා තීන්දුවක් තියෙනවා නම් කොහොමද කුඩා දරුවන්ට ඒක ආරක්ෂිතයි කියලා තීරණය කරන්නේ? වැඩිහිටියන් යම් යම් පරීක්ෂණ වලට භාජනය කළා තමයි ඒක දැනටත් සිදු වෙගෙන එනවා. කුමක් හේඳ මේ එන්නත පිළිබඳ ස්ථිරසාර වෛද්‍ය සහ විද්‍යාත්මක තීන්දුව තීරණ තවමත් නැති නිසා